තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රකර් වලට සුපර් කියන්නේ නිකන් නෙවෙයි ලෝක ආහාර වැඩසටහනේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඇගීම් වාර්තාව ඊයේ නිකුත් කෙරුණා. එහි දැක්වෙන්නේ වාර්තාගත ආහාර උද්ධමනය සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ජනගහණයෙන් මිලියන 6.26ක් එනම් සෑම ගෘහස්ථීන් 10කින් 3ක්ම ඊළඟ ආහාර වේල පිළිබඳ අවිනිශ්චිතභාවයෙන් පසුවන බවයි. මෙරට පවුල්වලින් 161ක් මේ හේතුවෙන් ආහාර වියදම් කපා හැරීමට පෙළඹී ඇති බවද එම වාර්තාවේ සඳහන්. එහිදී පරිභෝජනයට ගන්න ආහාර ප්‍රමාණය අඩු කිරීම සහ පෝෂණය අඩු ආහාර වේලකට යොමුවීම දැකගත හැකිවනවා. පවුල් ලක්ෂ 2ක පමණ මධ්‍යකාලීනව සහ දිගුකාලීනව ප්‍රමාණවත් ආදායමක් ලැබීමේ අවස්ථා ගිලිහී යමින් පවතින අතර මෙම තත්ත්වය උග්‍ර වුවහොත් පරිභෝජනයට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමේ සහ පෝෂණය අඩු ආහාර වේලකට යොමුවීමේ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. මෙලෙස ආහාර වේල පෝෂණයෙන් හීනවීම විශේෂයෙන් ගැබිණි මව්වරුන් මෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍යයද අවධානමකට ලක් කරනු ලබනවා. මේ හේතුවෙන් මෙරට ගැබිණි මව්වරුන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දීම සඳහා වවුචර් ලබා දීමේ වැඩසටහන ලෝක ආහාර වැඩසටහන මගින් තවදුරටත් ක්‍රියාත්මකයි. මෙලෙස හදිසි ආහාර පෝෂණ සහ පාසල් ආහාර වේල ලබා දීමේ වැඩසටහන් දෙසැම්බර් මාසයේ දක්වා පවත්වා ගැනීම සඳහා ලෝක ආහාර වැඩසටහන දැනටමත් අරමුදල් වෙන් කර අවසන්. මිලියන 3ක ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60ක ආධාර එක්රැස් කිරීම ලෝක ආහාර වැඩසටහන ආරම්භ කළේ පසුගිය මාසයේදී.